හොලිවුඩ් සිනමා ඉතිහාසය තුළ සම්භාවනීය චිත්‍රපට රාශියක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒවට ඕනතරම් උදාහරණක් තියෙනවා. දීර්ඝ ඉතිහාසයක් තියෙන හොලිවුඩ් ඉතිහාසය තුළ අපිට අද්භූත ශාපල සිනමාපට කිහිපයකුත් දකින්න ලැබෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ බලන්න යන්නේ ඒ වගේ ශාපල සිනමාපට කිහිපයක් ගැන, ඔයාලා නොදන්න අපූරු තොරතුරු කිහිපයක් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඕමන්. ඕමන් චිත්‍රපටය තිරගත වෙන්නේ 1976 වර්ෂයේ. මෙම චිත්‍රපටය ශාපල චිත්‍රපටයක් බවට බොහෝ දෙනා පවසනවා. මේ නිෂ්පාදන කටයුතු කර මේස් නිව්ෆීල්ඩ් හා රංගපෑම කටයුතු ගිගරි පේක්කන දෙදෙනා ගුවන් යානා අනතුරු දෙකක් හේතුවෙන් මියයන. එම මියයන්න හේතුව තමයි මෙම ගුවන් යානා දෙකට අකුණුසර වැදීම හේතුව. ඒ වගේම පේක්ගේ පුත්‍රයා චිත්‍රපටයේ රූගත කිරීම ආරම්භයේ පෙරම මිය. වඩාත් අද්භූත සිදුවීමක් ඕමන් චිත්‍රපටය සඳහාත් බැඳී පවතින. චිත්‍රපටිය හා මැදිච්ච වඩාත්ම අද්භූත සිදුවීම ලෙස චිත්‍රපටයේ නිර්මාපකයා වෙච්ච ජෝන් රිචඩ්සන්ට වෙච්ච අනතුරු අපිට පෙන්වන්න පුළුවන්. ඔහු ඔහුගේ බිරිඳ සමග කාර්යයේ ගමන් කරමින් සිටියේදී අනතුරක් හේතුවෙන් බිරිඳගේ හිස කඳින් වෙනවා. විශේෂත්වය තමයි ඕමන් චිත්‍රපටයේ තේම හිස කඳින් වෙනවා යන දර්ශනයක් අඩංගු වීම. එමෙන් මේ දර්ශනය නිර්මාණ කටයුතු කළ දෙන්නේ මේ ජෝන් රිචඩ්සන් කියන පුද්ගලයා. තවද මේ අනතුරු සිද්ධ වෙච්ච ස්ථානයේ එක්තරා සඳහනක් තිබුණා කියලා. ඒ සඳහන තමයි ඕමන් කිලෝමීටර් 66.6 ලෙස. ඒ වගේම මේ අංකය යක්ෂයාගේ අංකයම නැත්නම් 666 කියන අංකයට බෙහෙවින් සමාන අංකයක් වෙලා තියෙනවා. ඉතින් මේකත් වඩාත් අද්භූත සිදුවීමක් වෙලා තියෙනවා. ඒ වගේම මේ අනතුරු වෙච්ච දවස 13 වෙනි සිකුරාදකුත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඕමන් චිත්‍රපටිය හා මැදිච්ච අද්භූත සිදුවීම් දාම. The Exorcist. 1973 වර්ෂයේ තිරගත වෙච්ච මෙම චිත්‍රපටිය යක්ෂයාගේ බැල්මන ලක්වෙච්ච සිනමාපටයක් බව තමයි පැවසෙන්නේ. ප්‍රථම ලෙස සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ජැක් මැග්ගොරන්නා මැලීරෝස් කියන දෙදෙනාම චිත්‍රපටයේ නිකුත් වෙලා ටික කාලයකින් මිය යනවා. නළුවන්ට විතරක් මේ මරණ සීමා වෙන්නේ නැහැ. සිනමාපටයේ නිෂ්පාදන කටයුතු වලදී සිනමාපටයේ පසුතල භාර සිටි මුරකරුවා, ඒ වගේම වායු සමීකරණ භාර සිටි ප්‍රධාන කාර්මික කියන දෙදෙනාත් චිත්‍රපටයේ නිකුත් වෙලා ටික කාලයකින් මිය යනවා. තවද චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලයේ වෙච්ච මැක්නීල් නිවස ඉතා අසාමාන්‍ය ගින්නක් හේතුවෙන් විනාශ වෙලා යනවා. මේ චිත්‍රපටිය හා සම්බන්ධ වඩාත් අද්භූත භූත වාර්තා වෙන්නේ චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුර. මංගල දර්ශනය ඉතාලියේ මෙට්‍රොපොලිටන් සිනමාහලේ තමයි පැවැත්වෙලා තියෙන්නේ. මංගල දර්ශනය ආරම්භ වෙලා ටික මොහොතක් යනකම් කිසිම අද්භූත සිදුවීම් මුකුත් වාර්තා වෙලා නැහැ. ටික වෙලාවක් යද්දී චිත්‍රපටිය ධාවනයේ විද්දී අවට පරිසරය අඳුරු වෙලා අකුණු ගැසීමකට ලක් වෙලා තියෙනවා. එහිදී ඒ කපුණක් අසල තිබු දේවස්ථානයක පෞරාණික කුරුසයක් මතට වැඩි තිබෙනවා. ඒ කුරුසය වසර 400ක් පමණ පැරණි බවේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේ චිත්‍රපටයේ තවදුරටත් යක්ෂයාගේ බැල්මට ලක් වෙච්ච සිනමාපටයක් බවට තහවුරු වෙලා තියෙනවා. පෝල්ටගාසිස්ට්. මේ සිනමාපටය ශාපල සිනමාපට අතර ප්‍රමුඛ ස්ථානයක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටියේ එහෙම වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඒ හේතු විදිහට චිත්‍රපටියට සම්බන්ධ කිහිප දෙනු මියෑම් වගේ හේතුන් අපිට පෙන්ලා දෙන්න පුළුවන්. පළවෙනි චිත්‍රපටියේ රඟපෑ ඩොමිනික් ඩන් වයස අවුරුදු 22 තම පෙම්වතා විසින් ඝාතනය කරනවා. එබැවින් මේ චිත්‍රපටියේ හෙන්රි කේන් චරිතය නිරූපණය කළ ජූලියන් 1985 උදරපිලිකාවක් හේතුවෙන් මිය යනවා. චිත්‍රපට මාලාවේ වඩාත් ආන්දෝලනාත්මක ඝාතනයේ වාර්තා වෙන්නේ තුන්වන චිත්‍රපටිය. දොළොස්වරුනි හෙද හදිසියෙම දර්ශන තලයේ සිය උදරයේ වේදනාවක් ඇති බව පවසමින් යද වැටෙනවා. ඇව කඩිනමින් රෝහලකට වීමට කටයුතු කරත් හෘදයාබාධයක් හේතුවෙන් නැමිය යනවා. පසුව ආදේශීය චර්චාවක් උදාන තමයි ඉතිරි දර්ශන රූගත කරලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියත් අද්භූත සිනමාපට අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්න චිත්රපටියක්. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරේ ලෝක සිනමාවේ දායාද වෙච්ච අද්භූතම සිනමාපට කිහිපයක් ගැන. ඉතින් මම මෙතන කතා නොකරපු චිත්‍රපට තව ගොඩාක් තියෙනවා. ඉතින් ඒව දන්නා නම් ඔයා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් අදට ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.